මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපිව subscribe කරන්න. කුඩා සීනුව එබුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. හොඳ මිතුරෙක් යනු අපි කරන මෝඩ වැඩක් වුවද ඔහුද එයට සහභාගී වේ. වැරදි ඇතිනම් උපදෙස් දෙයි. කිසි විටකන් පාවා නොදෙයි. දුකේදී සැබෙහිදී එකලෙස රැඳෙයි. නමුත් මෙහෙම කියන්නේ කතාවට විතරයි කියලා අපිට සමහර කතා ඇසෙtti හිතෙනවා. මේ එවන් වූ කතාවක්. මගේ තාත්තත් අම්මන් වැඩි කාලයක් හිටියේ ඩුබායි වල. තාත්තයි අම්මයි රට ඉඳලා ඇවෙන්. කෙහෙලැල්ල ඉඩම් විකුණලා වාරිය පොළ ගල කිදර පැත්තෙන් ඉඩමක් අරගෙන ගියක් හැදුවා. ඒ නිසා මට වැඩි දුර ඉගෙන ගන්න වාරිය පොළ මහාවිද්‍යාලයට යන්න සිද්ධ වුණා. මම ඒ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඩිලාන් නිරංජන් ප්‍රනාන්දු දිස් හැවරදි අවිවාහකයින් සීදුව කොටකොට පදිංචි මහ මැණික් විකිනි මහ සුරතල් මසුන් ඇතිකිරීමේ ව්‍යාපාරයන් පවත්වාගෙන යමින් අතමිට සරු කරගත් අයෙක්. මෙම ව්‍යාපාරවලින් විශාල ලාභයක් ලැබූ ඔහු සංගීතයට දැක්වූයේ පුදුමාකාර ඇල්මන්. ඔහු සිය ගමන් බිමන් සඳහා පාවිච්චි කළේ නවීන පන්නේ හයිබ්‍රිඩ් රථයක්. නිවසේ සිදු වූ ආරවුලක් මත සිය මව්පියන්ගේ ඇසුරෙන් ඈත් වූ ඩිලාන් සීදුව පොලිස් වසමේ කොටකොඩ ප්‍රදේශයේ කාමරයක නතර වී සිය ව්‍යාපාරික කටයුතු කරගෙන ගියා. මිතුරන් ඇසුරට දැඩි කැමැත්තක් දැක්වූ ඔහු සංගීතයට ඇති ඇල්ම නිසාද සීදුව ප්‍රදේශයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක සමාජිකයන් සමග ඇසුරකටද පිවිස සිටියා. එසේ සිය මිතුරන් හා කෙලි දෙලෙන් පසු වූ ඩිලාන් සිය මෝටරිය සමග අතුරුදහන්ව ඇති බවට පැමිණිලන් ඉකුත් මැයි මස 23 වනදා සීදුව පොලිසියට ලැබුණා. සීදුව පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළද ඩිලාන් ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඔහු අතුරුදහන්ව දින 7කට පසුව 2018 වර්ෂයේ 5 වෙනි මස 31 වන දින සීදුව පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකින් කියවුනේ නාදුරුණ පුද්ගලයෙකුගේ මනසිරුරන් මීගමුව පොලිස් වසමේ කඩොල් කැලේ කලපුවේ පාවෙමින් තිබෙන බවයි. විමර්ශන ආරම්භ කළ පොලිසියට අනාවරණය වුණේ එලෙස මරාදමා ඇත්තේ ව්‍යාපාරිකයෙකු වූ අතුරුදහන් වූ ඩිලාන් නිරංජන් ප්‍රනාන්දු බවයි. එහෙත් ඩිලාන්ගේ ඝාතනය පිළිබඳ කිසිදු සැකකරුවෙකු හෝ හෝඩුවාවන් සොයා ගැනීමට සීදුව පොලිසියට හැකි වුණේ නැහැ. කාලය දින 2-3 ගෙවී යද්දී ඩිලාන්ට අයන් සුපිරි හයිබ්‍රිඩ් මෝටරය පුද්ගලයෙකු විසින් පදවාගෙන යන බවට ඩිලාන්ගේ මව්පියන් දැකීමත් සමග ඒ බව සීදුව පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ සීදුව පොලිසිය ඩිලාන්ගේ හයිබ්‍රිඩ් මෝටරය සමග දිනේෂ් නැමැති සීදුව ප්‍රසංග සංගීත කණ්ඩායමේ නායකයාද සැකපිට අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඩිලාන්ට ඌදේ හෙළි නොවූ අතර දිනේෂ් නැමැති ඔහු පොලිසිය ඉදිරියේ නොයෙකුත් බොරු කියන්නට වුණා. ඔහුගෙන් කිසිදු තොරතුරක් ලබාගත නොහැකි වූයෙන් පොලිසිය කළේ ඩිලාන් සතු මෝටරය සමග ඔහු සැකපිට අධිකරණයට ඉදිරිපත් කිරීමයි. ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතරතුර ජාඇල පොලිසියටද ඩිලාන්ගේ ඝාතනය පිළිබඳ තොරතුරක් ලැබුණා. ඒ අනුව තම්මිට මාකෙවිට පදිංචි තරඳු යන අයෙකු 2018 වර්ෂයේ 6 වෙනි මස 4 වෙනි දින පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඔහුගෙන් ලද තොරතුරු මත එදින කොටුගොඩ දුරුවත්ත ප්‍රදේශයේ පදිංචි දිල්ෂාන් යන අය කොටු කර ගැනීමට පොලිසියට හැකි වුණා. පොලිසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු ඩිලාන් ඝාතනය ගැන තොරතුරු හෙළි කරන්නට වුණා. මම මේකට සම්බන්ධ නැහැ සර්. ඔහුගේ ප්‍රකාශය අනුව ඩිලාන් ඝාතනය සිදු කිරීමට එය වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දිනේෂ් හා සමීර නැමැත්තෙකු සම්බන්ධ හෙළි කර ගැනීමට පොලිසියට හැකි වුණා. දිනේෂ් රිමාන්ඩ්ගත වූවන් සමීර එය වන විටත් සිටියේ නිදැල්ලේ. ඒ අනුව සමීර ඇල්ලීමේ දැ එලන්නට පොලිසිය තීරණය කළා. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කෙරුණා. ඊට හේතුව වුණේ ඩිලාන් ඝාතනය සිදු කළ පිරිස ඩිලාන්ගේ මලසිරුර දඬුගම ඔයට දැමීම නිසායි. දඬුගම අයත් වන්නේ සීදුව පොලිසියටයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මීගමුව කොට්ටාෂ භාර අපරාධ විමර්ශන ඒකකයටද පැවරුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මතයි. ඒ අනුව එහි ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත ඒකකයේ නිලධාරියෝ පලා ගොස් සිටින සමීර සොයා විමර්ශන ආරම්භ කළා.
කොස්තාපල් චින්තක එම ඒකකයේ නිලධාරියෙක් නිලන්ත පදිංචිව සිටියේ හුණුමුල්ලේ සමීරන් එම ප්‍රදේශයේම ප්‍රදිංචිකරුවෙකු බව දැනගත්තේ කොස්තාපල් චින්තන ඔහුගේ ඡායාරූප හා වැඩි විස්තර දැන ගැනීම සඳහා මුහුණු පොත හරහා සමීර කවුදයි සොයන්නට වූ නිසායි. ඒ අනුව සමීරගේ රූප රාමු හඳුනා ගැනීමට චින්තකට හැකි වුණා. ඉන් අනතුරුව චින්තකගේ ඔහුගේ මිතුරෙකු හමුවීමටයි ඔහුද සංගීත කණ්ඩායම් නියෝජනය කරන්නේ. චින්තක මිතුරාට සමීර ගැන කිව්වා. ඔව් චින්තක මම දන්නවා මිනිහව. දැන් ටික දවසකට කලින් ෂෝ එකක් ගහලා ගියානේ. මොකෙන්ද මිනිහා ආවේ? චින්තක මිතුරාගෙන් විමසුවා. කළු පාට හයිබ්‍රිඩ් කාර් එකකින්. චින්තකගේ සිතේ කිසිවක් පැලපදියන් වුණා. චින්තක ඔයා දන්නේ නැද්ද සමීර කියන්නේ අර මේ හිටියේ නීල් අයියාගේ පුතානේ. දැන් එයා මෙහෙ නැද්ද? නැහැ. මෙහෙ ඉඩම විකුණලා තම්මිට පැත්තෙන් ගියා ගත්තා. සියල්ල සොයාගත් චින්තක කෙලින්ම ආවේ ඒකකයේ බාර ස්ථානාධිපතිවරයා හමුවීමටයි. සර් මට සමීර ගැන ඉන්ෆෝමේෂන් වගේක් තියෙනවා. මම පොඩ්ඩක් හොයලා බලන්නද? චින්තකගේ ඉල්ලීමට ස්ථානාධිපතිවරයාගෙන් අවසර ලැබුණා. ඒ අනුව සමීර සෙවීමේ වැඩ කටයුතු ආරම්භ වුණා. චින්තක තම්මිට ප්‍රදේශයේ මිතුරන් හමු වී සමීර ගැන විමසා සිටියා. දැන් සතියකට කලින් දානේ ගෙදරන් ඇවිල්ලා ගියානේ. තම්මිට පදිංචි මිතුරෙකු චින්තකට කිව්වා. මොකෙන්ද ආවේ? කළු පාට හයිබ්‍රිඩ් එකකින්. තමා යන මග හරි බවන් චින්තකට වැටහුණා. හරි මිනිහා දැක්කොත් මට කියන්න. එලෙස පණවිඩයක් දී චින්තක පැවණියද ඉන්පසුව දිනක මිතුරා පැවසුවේ එදා ඉන්පසු සමීර නොදැරුවවයි. තව දුරටත් පමා කළ යුතු නැති බව වටහාගත් චින්තක ගැලින්ම ගියේ සමීරගේ නිවසටයි. නිවසේ සිටියේ සමීරගේ සොහොයුරා හා ඔහුගේ මමයි. චින්තක මවගෙන් සමීර ගැන විමසා සිටියා. ඇයි පොතේ මොනව හරි කරදරයක්ද? සමීරගේ මව චින්තකගෙන් විමසුවා. නැහැ පොඩි ප්‍රශ්නයක්. දැන් කොහෙද ඉන්නේ? අනේ මම දන්නේ නැහැ පොතේ. එයා සංගීත කණ්ඩායම් වලනේ ඉන්නේ. ඉඳලා හිටලා කෝල් කරනවා. ඉන්න තැන් නම් දන්නේ නැහැ. කෝ නිල් අයියා. එයා වැඩට ගියා පොතේ. ඇයි මොකද කාරණේ කියන්න? ඇගේ ඉල්ලීම මත චින්තක මදක් ඇත්ත කිව්වා. එය ඇසූ සමීරගේ මව හඬා වැටෙන්නට වුණා. සමහර විට එයා මේක නොකලා වෙන්න පුළුවන්. ළඟ ඉන්න කෙනෙක් මේක කරන්න ඇති. කෝකටන් නීල් අයියට කියන්න මට කතා කරන්න කියලා. රාත්‍රිය එළිවෙද්දී සමීරගේ පියා වූ නීල්ගෙන් චින්තකට ඇමතුමක් ලැබුණා. චින්තක සියල්ල ඔහුට කිව්වා. කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මට එයා බාර දෙන්න. චින්තක එසේ පවසා සිටියා. වැඩිදුරටත් නීල්ට කරුණු පැහැදිලි කළ චින්තක වහම මේග මුවට පැමිණ ස්ථානාධිපතිවරයා හමුවෙන ලෙසද පවසා සිටියා. ඒ අනුව නීල් හා බිරිය විමර්ශන ඒකකයට පැමිණුණා. මට ළඟදි හම්බුණා සර්, මම රුපියල් 1500කුත් දීලා ආවේ. මට කිව්වේ මෙහෙ ඉන්න බෑ, එයා කොහේ හරි යවන්න කියලා. දැන් ඉන්නේ වැලිමඩ. සමීරගේ පියා දන්න ඇත්තම ස්ථානාධිපතිවරයා හමුවේ පවසා සිටියා. සිදුකර ඇති වරදේ භයානක තත්ත්වය පහදා දුන් ස්ථානාධිපතිවරයා ඔහුගේ සිතද සනසන්නට වුණා. සමහර විට මේක සමීර නොකලා වෙන්න පුළුවන්. ඒත් හැංගිලා ඉන්න එපා බාර වෙන්න. එසේ පවසමින් ඔහු ලවා සමීරට දුරකථනයෙන් කතා කොට මගට එන ලෙස කිව්වා. එලෙස කතා බස් කරගත් තොරතුරු මත සමීර පැමිණෙමින් සිටියේදී විමර්ශන නිලධාරීන් සමීර කොටු කරගත්තා. එසේ නොවුණා නම් සමීර කුමන හෝ මාර්ගයකින් රටින් පැන යාමට ඉඩ තිබූ බව විමර්ශන ඒකකයේ නිලධාරීන් පවසා සිටියා. ඉන් අනතුරුව ඩිලාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සමීරගෙන් ප්‍රශ්න කෙරුණා. ඔහුගේ ප්‍රකාශය සටහන් කරගත්තේ කොස්තාපල් සම්පන්. සමීර වයස අවුරුදු 21ක තරුණයෙන් තවමත් අවිවාහක සිටින ඔහු සීදුව ජනප්‍රිය සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙසද කටයුතු කරයි. ඔහු වැඩි හරියක්ම ගයන්නේ ජෝතිපාලගේ ගීතයන්. තම්මිට හුණුමුල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු සිය පියා මව මල්ලි අයියා හා අයියාගේ බිරිය සමග එකම නිවසේ පදිංචිව සිටිනවා. පහවසර දක්වා හුණුමුල්ල විද්‍යාලයට ගියා. ඔහු ශිෂ්‍යාප්ත විභාගයෙන් පසුව කන්නංගර විද්‍යාලයට ඇතුළත් වන්නේ 9 වසර දක්වා එහි අධ්‍යාපනය ලැබීමටයි. සමීරගේ පියා හා මව වැඩි කාලයක්ම ගත කළේ විදේශගතවයි. ඒ නිසා ඔහුට මාපිය ඇසුර උපරිමයෙන්ම ලැබුණේ නැහැ. ඒ නිසා සමීර හැදී වැඩුණේ කෙහෙළල්ලේ පදිංචි ආච්චි අම්මා ළඟයි. මගේ තාත්තත් අම්මන් වැඩි කාලයක්ම හිටියේ ඩුබායිවල.
තාත්තයි අම්මයි රට ඉඳලා ඇවිත් කෙහෙලැල්ල ඉඩම විකුණලා වාරිය පොළ ගල ගෙදර පැත්තෙන් ඉඩමක් අරගෙන ගියක් හැදුවා. ඒ නිසා මට වැඩිදුර ඉගෙන ගන්න වාරිය පොළ මහාවිද්‍යාලයට යන්න වුණා. මම ඒ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. තාත්තා රට ඉඳන් ඇවිත් ලංකාවේ නතර වෙලා ගොඩනැගිලි කොන්ත්‍රාත් වැඩ කළා. ඒ තාත්තගේ රස්සාව නිසා අපේ පවුලට වැලිමඩ යන්න වුණා. එහෙ ගියක් කුලියට අරගෙන ජීවත් වුණා. ඒ නිසා මට උසස් පෙළ හදාරන්න උනේ වැලිමඩ බෝගහ කුඹුර ඉස්කෝලේ. අවුරුද්දක් විතර ඒ ඉස්කෝලේ ගියා. පස්සේ ඉස්කෝලෙන් අයින් වෙලා කෝස් එකක් කරන්න පටන් ගත්තා. ඒ කෝස් එක තිබුණේ බම්බලපිටියේ. ඒ කෝස් එක ඉවර වෙලා ආයෙත් ඇවිත් ආච්චිලා ගෙදර හිටියා. රස්සාවල් කිහිපයකට යන්න උත්සාහ කළා. එන් හරි ගියේ නැහැ. ඊට පස්සේ තමයි මම ගෲප් එකක් පටන් ගත්තේ. අපි 6 දෙනෙක් විතර එකතු වෙලා සමීරසිය අතීතය මෙනෙහි කරමින් කියන්නට වුණා. එයින් ඇරඹි සංගීත කණ්ඩායමට වැඩි ආයුෂ නොතිබුණා. එලෙස සිටි මිතුරන් 6 දෙනා සීසී කඩ ගියේ ඉන්පසුවයි. මින් කරකියාගත දෙයක් නොතිබූ සමීර සංගීතය පසකලා රැකියාව සඳහා මේසන් වැඩ කරන්නට පටන් ගත්තා. ටික කාලයක් ඔය රස්සාව කරගෙන ඉන්නකොට ගෙදර ප්‍රශ්න ඇති වුණා. අන්තිමට මට ගෙදරින් තරහ වෙලා ඇඳුම් ටිකක් අරගෙන සීදුවේ මගේ යාළුවෙකුගේ ගෙදර ආවා. ඒ යාළුවගේ නම මනෝජ්. ඔහොම සති 3ක් විතර මනෝජ්ලයි ගෙදර ඉන්නකොට දවසක් මනෝජ් මට කිව්වා සීදුවේ මෙහෙම කියලා සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒ කණ්ඩායමට ගායකයෙකුයි නිවේදකයෙකුයි හොයනවා කියලා. ඒ ගෲප් එකේ මගේ යාළුවෙකුත් හිටියා. මම එයාගේ ටෙලිෆෝන් නම්බරයට කෝල් කළා. ඒත් ඒක වැඩ කළේ නැහැ. ඊට පස්සේ මම Facebook එකෙන් සීදුව ඒ සංගීත කණ්ඩායමේ account එකට මගේ විස්තර ටෙලිෆෝන් නම්බරය ඇතුළත් කළා. සමීර එසේ කළේ ඔහුට සංගීත කණ්ඩායමට එක්වීමට ඇති ආසාව නිසාමයි. ඔහුගේ බලාපොරොත්තුව සඵල වුණා. සංගීත කණ්ඩායමේ දිනේෂ් නැමැත්තෙකු සමීරට ඇමතුමක් දෙමින් කීවේ හැකි ඉක්මනින් ඔහු හමුවන ලෙසයි. සිත් සතුටට පත් සමීර පසුවදා දිනේෂ් හමු වීමට ගියා. එදා බෑන්ඩ් එකේ තව දෙන්නෙක්ම හිටියා. ඒ අතරේ මගෙත් එක්ක දිනේෂ් කිට්ටු වුණා. මම කිව්වා මට රස්සාවක් හොයලා දෙන්න කියලා. එයා මට ගාමට් එකේ රස්සාවක් හොයලා දුන්නා. මම ගාමට් ගිහිල්ලා හවසට සින්දු ප්‍රැක්ටිස් කරන්න මුතුවාඩිය හන්දියේ ෂොප් එකට එනවා. ඒ දවස්වල තමයි දිල්ෂාන්ව හඳුනාගත්තේ. දිල්ෂාන් මගේ බොසාවන දිනේෂ්ගේ හොඳම යාළුවෙක්. ඒ හින්දා දිල්ෂාන් ෂොප් එකට ඇවිත් අපි එක්ක කතා බහ කරලා යනවා. ටික දිනකට පස්සේ අපේ ෂොප් එක සීදුව කොටුගොඩ පාරේ වතුර ටැංකිය ළඟ ත්‍රිවිල් ෂෙඩ් එකේ උඩ තට්ටුවට අරගෙන ආවා. එතනට ගෙනාවට පස්සේ දිනේෂ් මට කිව්වා බෝඩිමට සල්ලි ගෙවන්නේ නැතුව ෂොප් එකේ ඉන්න කියලා. ඒ නිසා මම ෂොප් එකට ආවා. ඉන්පස්සේ දිනේෂුන් මාත් එක්ක ෂොප් එකේ තමයි හිටියේ. දිනේෂුත් අපිත් එක්කම හිටියා. මම ගාමට් ගමන නවත්තලා ෂොප් එකට ගියා. සමීරට ගුරුකම් කිරීමටද හැකියාවක් තිබුණා. ඔහු ඒ නිසා දේවාල වැඩන් කළ අයින්. ෂොප් එකේ නතර වී සිටි සමීර ඩිලාන් හමුවන්නේ ඔය අතරයි. සමීර දැන හඳුනාගත් ඩිලාන් ඔහුගේ එල්ලීමක්ද කළා. ඒ කෙල්ලෙක් යාළු කර ගැනීමට වශී ගුරුකමක් කර දෙන ලෙසයි. ඒ නිසා ඩිලාන් නිතරම සමීර හමුවන්න ෂොප් එකට එන්නට වුණා. ඩිලාන් එතනට එන්නේ ඔහුට අයන් කළුපාට හයිබ්‍රිඩ් රථයකින්. අවසානයේ දිනේෂ් මෙන්ම දිල්ෂාන්ද ඩිලාන් සමග කුළුපග වුණා. සමීරත් දිනේෂුත් ඩිලාන්ගේ කාර් එකෙන් නොයෙකුත් ගමන් බිමන් ගියා. කාලය මෙසේ ගෙවී ගියා. දිනක් දිනේෂ් සමීරට කතා කළා. සමීර අනේ සල්ලිත් නෑ බං. බෑන් එක ගොඩගන්නත් ඕනෑ. මොනවා හරි කරන්න ඕනෑ. ඇයි මොකද කරන්න හිතන්නේ? ඩිලාන්ව මරලා කාර් එක කඩන්න දෙමු බං. දිනේෂ් විහිළුවට මෙන් සමීරට කිව්වා. උඹට විශ්සුද? සමීර එය ප්‍රතික්ෂේප කරමින් කිව්වා. තව දවස් දෙක තුනක් ගෙවී ගියා. මොකද කරන්නේ? ඩිලාන්ව මරලා කාර් එක ගමුද? දිනේෂ් යලිත් සමීරගෙන් විමසුවා. සමීර එය එතරම් ගණනකට ගත්තේ නැහැ. ඒ නිසා දිනේෂ්ද නිහඬ වුණා. තවත් දවස් දෙක තුනක් ගෙවී ගියා. එදා සාප්පුවේ හිටියේ සමීරත් දිනේෂුත් පමණයි. සමීර මට උඹට සල්ලි දෙන්න බැරි වුණා. අතේ සල්ලි නැහැ. බෑන්ඩ් එක ගොඩගන්න පුළුවන්. ඒ හින්දා මම ඇත්තටම කියන්නේ ඩිලාන්ව මරලා කාර් එක කඩන්න දෙමු. කොහොමද ඒක කරන්නේ? සමීර දිනේෂ්ගෙන් විමසුවා. ඩිලාන්ව මැරුවට පස්සේ කාර් එක අරන් කඩන්න දෙමු. මම දන්න යාළුවෙකුත් ඉන්නවා. ඌට දීලා සල්ලි ගමු. දිනේෂ්ගේ කතාවෙන් සමීරගේ සිත වෙනස් වී ගියා. කරන්න පුළුවන් නම් කරමු. තම මිතුරා මරා දැමීමට තරම් සමීරගේ සිත නීච වුණා. මේ කතාවෙන් පසු දිනේෂ්ගේ එකම අරමුණ උනේ
නිලාන්ව කෙසේ හෝ මරා දැමීමයි. එතනින් සිදු වූ කතාව සමීර පොලිසියට කිව්වේ වෙනසයි. ඉන්පස්සේ දිනේෂ් නිලාන්ව ගෙන්න ගන්න දවස් දෙක තුනක්ම try කළා. ඒත් නිලාන් ආවේ නැහැ. ඒ 2018 මැයි මාස 23 වනදා දෙදෙනාම මිතුරාගේ නිවසේදී හමු වුණා. එයි හවසට ඩිලාන් එනවා අරක්කු බෝතලයකුත් අරන් වරෙන්. දිනේෂ් සමීරට කිව්වා. ඒ අනුව දිනේෂ් ඩියෂාන් හා සමීර උඩදට්ටුවේ සාප්පුවේ සිටියේදී කළුපෑති හයිබ්‍රිඩ් මෝටරයෙන් ඩිලාන්ද එතනට ආවා. ඒත් ඔහු සාප්පුවට ආවේ නැහැ. මේ නිසා දිනේෂ්ට ඇති වූයේ කුතුහලයක්. ඔහු වහාම සාප්පුවෙන් නික්ම පහළට ගියා. එසේ ගොස් ඩිලාන්ට උඩදට්ටුවට එන්න කතා කළා. "බෑ මචං, මට බෙහෙත් ටිකක් ගන්න ඕන. මම ඒක අරගෙන එන්නම්." එසේ කියමෙන් ඩිලාන් පිටත් වී ගියා. දිනේෂ් යලිත් උඩටට්ටුවට පැමිණියා. ඉන්පසුව දිනේෂ් දිල්ශාන්ටද කිව්වා, "අද ඩිලාන්ව මරන්න යන්නේ. උඹ අපිත් එක්ක ඉන්නවා නම් හිටපන් නැතිනම් ඵලයන්" කියලා. දිනේෂ් මට කිව්වා, "ඩිලාන් ආවම කර්ටන් එක එහා පැත්තේ ඉඳලා බැට් එකෙන් ඔලුවට ගහපන්" කියලා. පස්සේ මමයි දිනේෂුයි දිල්ශාන්ව පොටුවක ඉඳවලා මේවා ගහන්න පුළුවන්ද කියලා බලපන්. පොඩි රියල් එකකුත් කළා. ඊට පස්සේ බැට් එකෙන් ගහන්න පුළුවන්ද කියලා try කරලා බැලුවා. ඉන්පස්සේ දිල්ශාන් දිනේෂ්ට කිව්වා, "මම යනවා" කියලා. ඒ අහනකොටම ඩිලාන් කාර් එකෙන් ආවා. වෙලාව රාත්‍රී 8ට පමණ ඇති. මාරයාගේ හෝරාව එළඹෙන්නේ එතන් පටන්. මේ කිසිවක් නොදත් ඩිලාන් තම මිතුරන් මුණ ගැසී කතාබස් කිරීමේ අරමුණෙන් උඩහ ඇති කාමරයට යෑමට මෝටරයෙන් බැසගත්තා පමණයි. "උඹලා හැංගියාලා මම පහලට ගිහින් ඔව්ව එක්කගෙන එන්නම්" දිනේෂ් මිතුරන් දෙදෙනාට කිව්වා. සමීරන් දිල්ශානුන් උඩ කාමරයේ ඇති බාත්รูම් එකේ සැඟ වුණා. දිනේෂ් පහලට ගොස් ඩිලාන්ද කැටුව උඩ කාමරයට ආවා. ඊට පස්සේ ඩිලාන්ව අර පුටුවේ ඉඳලා දිනේෂ් කතා කර කර හිටියා. ඒත් අපි හිතුව විදිහටම නෙමෙයි ඩිලාන් පුටුවේ ඉඳගත්තේ. මම දැනගත්තා එහෙම ඉන්නකොට බැට් එකෙන් ගහන්න අමාරුයි කියලා. මම දිල්ශාන්ට කිව්වා, "අරු අර ඉන්න විදිහට ගහන්න බෑ බං" කියලා. එතකොට දිල්ශාන් කිව්වා, "මම දිනේෂ්ට මැසේජ් එකක් දාන්නම්" කියලා. දිල්ශාන් දිනේෂ්ට මැසේජ් එකක් යවුවා. ඒත් එක්කම දිනේෂ් ඩිලාන්ට මොනවදෝ කිව්වා. ඩිලාන් පුටුවෙන් නැගිටලා අපි හැංගිලා හිටිය බාත්รูම් එක පැත්තට ආවා. ඒත් එක්කම ඩිලාන් මගේ අත දෙකලා දිනේෂ්ට කිව්වා, "කවුද බාත්รูම් එකේ ඉන්නවා" කියලා. දිනේෂ් කිව්වා, "කවුරුත් නැහැ" කියලා. "නෑ, කවුද ඉන්නවා." එසේ කියමින් ඩිලාන් බාත්รูම් එක දෙසට ආවා. ඒ සමගම සමීර ඉන් පිටතට ආවේ ක්‍රිකට් පිට්ටක්ද අතතිවයි. ඒත් එක්කම මම එළියට ඇවිල්ලා බැට් එක අරගෙන ඩිලාන්ගේ මූණට ගැහුවා. එතකොට ඩිලාන් අත ඇල්ලුවා. මම ආයෙත් ගැහුවා. ඒක වැදුනේ කර්ටන් එකට. ඒත් එක්කම දිනේෂ් පිටිපස්සේ ඇවිල්ලා ඩිලාන්ගේ ඔළුවට බැට් එකෙන් ගහගෙන ගහගෙන ගියා. ඩිලාන් ඇදගෙන වැටුණා. වැටුණට පස්සේ ඩිලාන්ගේ ඔළුවට දිනේෂ් බැට් එක කැඩෙන ගම්ම ගැහුවා. බැට් එක කෑලි 3-4කට කැඩුනා. ඉන්පස්සේ බෆල් එකට ගහලා තිබුණු වයර් එක අරගෙන ඩිලාන්ගේ බෙල්ලට වයර් එක දාලා මට කිව්වා, "මම මේ පැත්තෙන් අදින්නම්, උඹ ওই පැත්තෙන් ඇදපන්" කියලා. මමයි දිනේෂයි දෙපැත්තට ඇදගෙන ඩිලාන්ගේ පණ යනකම් පැය භාගයක් විතර ඇදගෙන හිටියා. ඒ එන්නකොට දිනේෂ් දිල්ශාන්ට කිව්වා, "මගේ බැට් එක අරගෙන ඩිලාන්ගේ ඔළුවට ගහපන්" කියලා. ඒත් දේශාන් කිව්වා, "මට බෑ, මම බයයි. තාත්තා කතා කරනවා, මම යනවා" කියලා. දේශාන් යන්න ගියා. එයින් පස්සේ අපි හිතුවා ඩිලාන් මැරිලා කියලා. බෙල්ල තද කරගෙන හිටිය වයර් එක අතහැරියා. අත්හැරලා ටික වෙලාවන් ඩිලාන් දිහා බලාගෙන හිටියා. ඩිලාන් අමාරුවෙන් හුස්ම ගත්තා. ඒක දැකපු දිනේෂ් ආයෙත් වතාවක් ඩිලාන්ට බැට් එකෙන් ඔළුවට ගැහුවා. ගහලා ටික වෙලාවක් බලාගෙන හිටියා. පස්සේ නහයට තියලා බැලුවා හුස්ම ගන්නවද කියලා. අතේ නාඩි බැලුවා. එතකොට දැනගත්තා ඩිලාන් මැරිලා කියලා දැනගත්තා. ඉන් අනතරුව ගෙලහිර කළ වයරෙන්ම ඩිලාන්ගේ දෑත් පිටුපසට කර බැඳ දැමූ දිනේෂ් ඔහුගේ දෙපාද ඒ වයරෙන්ම බැඳ දැමුවා. ගල් ගැහෙනකම් මෙහෙම ඉමු. දිනේෂ් සමීරට කිව්වා, "කොහෙද බන් මූව දාන්නේ?" දිනේෂ් සමීරගෙන් විමසුවේ ඩිලාන්ගේ මලසිරුව දමන්නට සුදුසු තනං දැනගන්නටයි. කාර් එකේ ඩිකේ දාගෙන යනවද, කාර් එකේ සීට් එකේ පිටිපස්සේ දාගෙන යනවද? එහෙත් ඩිකේ මාළු කෑම බෑග් වගේක් තියෙනවා. ඩිකේ අරින්න දන්නේ නැහැ. දිල්ශාන්ට කෝල් එකක් දීලා බලමු, දිනේෂ් කිව්වා. ඉන්පස්සේ ඩිලාන්ගේ බොඩි එක එතනම තියෙද්දී අපි ඩිලාන්ගේ කාර් එක අරන් දිල්ශාන්ගේ ගෙදර ගියා. ඉන්පස්සේ අපි දිල්ශාන්ට කතාව කිව්වා.
दिलशान अरिन्न बैरी उनु दिखे अरला दुन्ना ए अभिट लोकु गलकोई लानु कोई गेनत दीपन दिनेश सिय मितुरा ओ दिलशान टकेवा दिनेश के इर्लेमट अनुव निवस पिटुपसट मितुरा अरांगे दिलशान गेई पिटुपस अदे कालु गाल तुनाक पेन्नुआ एमा गाल लिप्पावेच किरीमट योदागत एफाई इन एक गलक ओसवागत समीर एय मोटर हेट दमा गत्ता इन अनतुर्व दिलशान वायर एकक खा लनु कीहिपयक गेनवेन कार रथे पिटुपसट दैम्मा ओन एवा दरगेन यलित साप्पुवट पैमिनिया एन दिलशान पैमिनिये नहै अपि पांदर वेनकाल्म डिलान्गे बोडी एक शॉप एके तियागेन हिटिया पस्से बोडी ओलुव पैत्तेन मम ऐल्लुवा दिनेश ककुल देकेन अल्लागेन कार एके पिटुपस्से सीट एकट गेनन दैम्मा पासे मम इसरहम सीट एकट नग्गा दिनेश कार एक पैत्ता अपे कार एक पैदगेन सीधुव पैत्तट गिया डिलान्गे मलसिरुवद मोटरिये पटवागन मौन देदेनाट अवश्य उने एम मलसिरुर दनुगम ओयट दमन्नटयि हतर वटिन वटी तिबु अंदुरन अलुयम काल्यात निसा सीधुव मी गमुव पार दडि पालु स्वभावयक गेन तिबुना एय मौन्गे कर्तव्यट होंद अवस्थावक्द उना मोटरिय मीगम पशु करगेन सीधुव दनुगम ओय दिसट अदेन्नट उना अपि ओहम इस्सरहट गिया ए अनकोट दिनेश मट किव्वा पिटिपस्सट गिहिन गेनापो गल डिलान्गे पिटट तियला फायर एकेन बदिन्न कियला मम पिटिपस्से सीट एकट गिहिल्ला डिलान्गे बोडी एक पिटिपस्सट कलु गलक तियला वायर एकेन बैंदा पस्से डिलान्गे मिनिय अरगेन दनुगम पालम पैत्तट गिहिन एतन तियन पार दिगे टिक दुरक गिहिल्ला पालु तनक कार एक नवत्तुवा पस्से मम डिलान्गे मिनिये ओलुव पैत्तेन ऐल्लुवा दिनेश ककुल देख पैत्तेन अल्लला एक पारट डिलान्गे मिनिय ओयट दैम्मा वेलाव पांदर तुन हमारट पमन वन्नट ऐति डिलान्व मरा दनुगम ओयट विसिगिरीमेन अनतुरुव सियल्ल निमावनु ऐतै सितु मितुरन इन्पसुव गिये कटुनायक ग्वन्दोटुपोल दिसटयि वाहनय ए असल तिबु नाइट कडयक असल नतर केरुणा एयि मेकेले तियेनवा समीर दिनेश किव्वा दिनेश मेन कलबलयट पत्तुना नाइट कडेन लोकु वतुर बोतलयक मिलदी गन ओन रते गैवी तिबु डिलान्गे रुदरय सोधा दैमुवा इन्पसुव ओन आवे गुवन्तोट पोले रथ गाल वेतटयि रथय गाल किरीम सदहा गतयुतु टिकट पत् मिलदी गत ओहुन रथय ए तुलट तमा उदासन वनतुरुम होंदट निदागत्ता पस्से अपि कार एक एतनम दाला त्रीविल एकक अरगेन शॉप एकट आवा එතකොට තමයි දැක්කේ ෂොප් එකේ දොරේ බිත්තියේ ලේ තියෙනවා. පස්සේ දිනේෂ් කාමරයේ තිබූ පාපිස්ස අරගෙන ලේ තියෙන තැන් පිස දැම්මා. පාපිස්ස පඩිපෙළේ බැම්ම උඩට දැම්මා. පස්සේ ආයෙ ත්‍රිවිල් එකකින් කටුනායක ගිහින් පාක් එකේ තිබුණු කාර් එක අරගෙන දෙවුල් පිටියට ගිහින් ඇඳුම් ටිකක් සල්ලි දීලා ගත්තා. ඒ කඩෙන්ම ඇඳුම් මාරු කරගෙන ආයෙත් කාමරයට ඇවිත් කාමරේ අස්පස් කරලා කැඩුණු බැට් එක කාමරයේ ජනේලයෙන් පල්ලහැට දැම්මා. दिनेश मट के हुआ मेरुन रिलान के हैंड फोन ने का पारे या ना काट हरे गन्न पुलवान विधेर पे न देने की इंदान ने केला मामे एक अमंदलो पारे देम्मा इन पास से रिलान के आईडेंटी एकाई ड्राइविंग लाइसेंस एकाई पर्स एकाई बैंक को कोलाबा के कोई शॉप एके तिबुनो इटी बैग एक कर ताला सीधी हुए अमंदलो पारे खेले कर देम्मा पास से कार एक दिनेश के याल वे कुट दोन्ना वे कुनान ने केला एत एक करगान ने बैरे उना पास से अभी एक अरगेन आवा दिनेश के कार के पिटिपस्से किलो पहक विदर मालू कैम बैग वगे अक्तिबुना ये ओक्कोम अमंदुलुव कैलेट देम्मा ओगे प्रकाश मत विमर्शन एक के गहतनेट उपयोगी करगन सियलो बांड स्वागत्ता गहतनेट योदागन अडि दुलहक पमन दिग वायरय कैरुनु बैटपित्त सह पहरदुन अनेक बैटपित्त ले तेवरुनु पापिस्स डिलान्गे जातिक हंदुनुं पद रियदुलु बलपत्रय सह सिसु लियकिरविली सेरेप्पु दिग आदिय उदम्मिट कैलेक तिबी स्वागनीमट निधारींट हकि उना ए अनुव सैकरो रक्षित बंधनागार गत पेरुना बस्नाहिर उतुरु दिशा बार नियोज्य पोलिस्पति अजित रोहन हा मिगम कोट्टाश बार ज्येष्ठ पोलिस अधिकारी चंदन अतकोरल यन महत्वरुन्गे अधीक्षणय मत मिगम कोट्टाश बार अपराध विमर्शन एककी स्थानाधिपति संपत् दिशानायक महतागेद मेहवीमेन सरयान वरुण वन राउफ हेरन हा कोस्तापल वरुण ओ चिंतक सांपन जायकोडी चंदन यान निलदारी हो मे पिलिबंद विमर्शन वलट एक्कुना मेय उपुटा गनीमक वन अतर मेय पोलिस वार्ता असुरेन रचना कर तिबुने
කීර්ති මෙන්ඩිස් මහතායි.